ආයුබෝවන් චුටි දුවේ පුතේ, ඇහෙනවද මාව? හරි පැටියෝ, අද ටිකක් කරා. සමහරක් අයට කරන්ට් එක තියෙනවා, සමහරක් අයට කරන්ට් එක නෑ නේද අද? ඔන්න ටීචර්ටත් අද කරන්ට් එක ටිකක් මදි. හරිද? අද ගණිතේ පාඩමකට නේද ලෑස්ති වෙලා ඉන්නේ? නේද? ගණිතේ පාඩමකට ලෑස්තිලා ඉන්නේ? අද ටීචර් පරිසරයනේ. ඒක තමයි මම බැලුවේ. පරිසරේ පාඩමක් නේද? මම බැලුවා මෙයාලට මතක දාන්න කියලා. හරි, අපි කොතනද කරේ කියනකො පරිසරේ. කොතනද කරේ? ජාතීන් අපි ලිව්වද? අර මං ගේන්න කිව්ව නේද කොල ටිකක් ගෙනාවද ඒවා? මුස්ලිම් ජාතීන් ගැන මුස්ලිම් ජාතීන් ගැන කරා ලිව්ව නේද අපි? ඊට පස්සේ තියෙන්නේ කවුරු ගැනද ලියන්න? බර්ගර් ජාතීන් ගැන. ජාතීන් හතර දෙනෙක් ඉන්නවා කිව්වා. එයාලගේ දැන් අපි ඔන්න තුන් දෙනෙක් ගැන ලියලා තියෙන්නේ. බර්ග ජාතින් ගැන තමයි දැන් ලියන්න තියෙන්නේ. හරි, රූ වගුවක් ගහගන්න කොර වගේම. ද කැමරා නම් ඔන් කරන්න ඕනේ. කවුද මේ හෂිනී? කැමරා එක ඔන් කරන්න පුතේ. ටීචර්ගේ කැමරා එක ඔන් කරන්න ටීචර්ට කරන්ට් එක නෑ. ඔන් කරාට ටීචර් පේන්නේ නෑ. හින්දා අනිත් අය වැඩ කරන බලන්න එපේ. ගහ ගන්නකෝ වෙනදා වගේ. මද දිනේ කවද්ද? දිනේ කවද්ද? කවද්ද නේ දිනේ අද? 22 22 2 8 8 ඔව් 18 නේද? හරි, ලියලා බර්ග ජාතින් කියලා මාතෘකාව ලියන්නකෝ. බර්ග ජාතින් කියලා මාතෘකාව ලියන්නකෝ. මැඩම්, අපි වගුවක් බර්ගර් ජාතින් කියලා එහෙම ලියලා මේ වගුවක් නේද කරා. කරපුවා ඇත්ත ඉන්නවා පුතේ, නැති ඇත්ත ඉන්නවා. බලන්නකො මේ වගුව ඔක්කොම තියෙනවද කියලා. ඔයාලගේ ගොඩක් අය කරලා නැහැ පැටියෝ. එහෙනම් චූටි වෙලාවක් අපි බලමු. කරපුවා මුලින්දම් බලන්නකො මේවා හරියටම ලිව්වද, හරියටම කරාද කියලා. බලන්නකෝ අපහු ටික.
කෝ දැන් ඔය ලියනවද කට්ටිය? ලියන් පුතේ ඉක්මනට. වග්ගෝ ගහල පුතේ ලියන්න මේ ඇඳුම් පැළඳුම් කියලා ලියන්න බග ජාතීන්ගේ ආහාර පාන ආචාර විදි ලිව්වද අනිත් ජාතීන්ගේ ආචාර විදි ලිව්වා නේද අපි ගුඩ් මෝනින් මෙන්න මෙතනට එනකන් ගහන්න ආගම ආගමික ස්ථාන එනකන් අපි ගැහුවේ ඒ ඒ හතර ගහ ගන්න පුතේ අනිත් ඒවා පස්සේ ලියමු අපි හිමාෂ ලියුවද? හිමාෂ පුතේ ලියලා තියන්නේ. හරි පැටි ලියලා තියනවා නම් බලන්න ආපහු මුලින්ද. එකක් හරි වැරදි දන්නේ නැහැ නේ. ආපහු බලන්න පුතේ.
Ini saya tumi berai. Kau dia di ne? Wanita lian lekang cuti melawan temu api. Tau liane kau de? Itu hasil liane ma. Ah, ikut liane hasil ni. Thank you.
Mali wahabe. Kita hasil berai. Lily, where are there? Oh, teacher. බලන්න
ජාතික සමගියෙන් කටයුතු කරන අවස්ථාව. මොනවාද පුතේ ජාතික සමගිය කියන්නේ? මොනවාද ජාතික සමගිය කියන්නේ? එකමුතුකම. 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 ජාතිය සමගියෙන් කටයුතු කරන්නේ දන්සල් දෙනවා. මග පුතාල දන්සල් දීලා තියෙනවද? දන්සල් දීලා තියෙනවද? දන්සල් දන්සල් දීලා තියෙනවා. අපි දන්සලේ පොල්ලි මිදලා කාලක් තියෙනවා නේද? අමිලත් එක්ක යනවා නේද? දන්සල් කන්න දැන් මේ අවුරුදු වෙනවා කන්න බෑනේ. සිංහල මදන් ඌවට දානේ දී. ඔන්න ඊයේ තිබ්බා පොල් නේද? සිල් සමාදන් වුණාද? සිල් ගත්තද? සිල් ගත්තාම ඔය චූටි උපාසක අම්මලාට ඔය උපාසක තාත්තලාට එහෙම ගෙනත් දුන්නද අම්මලා දානේ? දානේ ගෙනත් දෙනව නේද? මේ තියෙන්නේ ඔය හාමුදුරුවන්ට අවුටි අවුටි අවස්ථාවකදී ආහාර බෙදා දීම. මගුල් ගෙදරකදී එහෙම දැකලා තියෙනවද ආහාර සමහරක් අය බෙදලා දෙනවා ආහාර සමහරක් අය බෙදලා දෙන්නේ නැහැ. දැකලා තියෙනවද එහෙම? ඔව් ටීචර්. සමහරක් දැක්කම සමහරක් නැහැ. ඔන අනතුරක් වෙනි අවස්ථාවවලදී උදව් කරන්න ඕනේ අනිත් අයට. දැන් නම් එහෙම නැහැ නේද? ඇක්සිඩන්ට් එකක් හරි දැකපු ගමන් මොකද කරන්නේ? අහක බලාගෙන යනවා. ඇයි අහක බලා යන්නේ? සාක්ෂි දෙන්න වෙයි කියලානේ. සාක්ෂි දෙන්න වෙයි කියලා අහක බලා යනවා. පොලිසිය යන්න යනවානේ. එහෙම නැතුව උදව් කරන්න ඕනේ කියලා තමයි කියන්නේ පුතේ. සාක්ෂි ඉස්සරහට. අපේ රටට. ඔව්. අපේ රටට කීර්තියත් කර දුන් වීරයෝ. කවුද බලන්න? දන්නවද මේ මෙයා ඉනිමින නැන්දව? දන්නවද? සුසත්තිකා. සුසත්තිකා ජයසිංහ මහත්මිය. මෙයා තමයි දුවලා ලංකාවට කීර්තිය අරගෙන ආපු සුසත්තිකා කෙනෙක්. සනජ් ජයසූරිය මහත්මයා මේ පල්ලෙහා ඉන්නේ ක්‍රිකට් ටීම් එකේ හිටපු කෙනෙක් නේද? මුත්තයියා මුරලිදර. එයත් එහෙමයි. ඩංකන් වයිට් කියන්නේ අපේ රටට කීර්තියක් ගෙනත් දුන්න පුද්ගලයා. අපි එක ලියාගෙන යමුද? මේක ලියමුකෝ. ජාතික සමගියෙන් කටයුතු කරන අවස්ථා. මට ලියමු. මට ලියමු. මොකද මැඩම් ලියන්න ඕනේ? Thank you.
මැඩම් මොකද්ද ලියන්න ඕනේ? ය දානය දීම ආ මේක ලියන්න කියනද මේ තුන Seba awak. Teacher Bena. Madam Dam Bena. Apita Bena teacher lamege rupiya penne. ඔබේ මේක වෙන්ද හොයා ගන්නක කෝඩ් අංකේ F1528 F1528
Lili berada? Hasyi ni kohedah liyan ni? Pici mana anti meka liyan ni? Anti meka di liyan ni? Tau liyan lain no ada? Taruh ke liwa ada? Liwa ada putih? Nanti dia sama liyan awak. Mereka liyan ni nak. Kamera account kerana putih muka tu netam me. Orang lagi me, balada kotor orang kamera account on kerana netam orang lawa ingen orang. Ini dah on kerana me muka tu dah. Netam dah ni, teacher pain ni, ni berdekat orang tu netam kira. Lele orang ni satu, lewat tu putih. Ima si bapa lewat dah. Thank you.
ඉවරයි. හරි. ඊට පස්සේ ලියන්නකෝ අපේ රටේ ජාතික වීරයෝ. මෙන්න මේ මාතෘකාව ලියන්න. මේ හිමාංශ පුතේ ඉක්මනට ලියමු. අනිත් එක අපේ රටට කීර්ති අත්කර දුන් වීරයෝ. හා හා හරි පුතේ හරි. තරක හරි. ඊළඟට මේක ලියමු අපි. ඇටේ ඇටි රෑ වුණා. අද රෑ වුණාද? හරි අපේ රටට කීර්ති අත්කර දුන් වීරයෝ කියලා ලියන්න. මොකක්ද ටීචර්? මෙතින් අපේ රටට කීර්ති අත්කර දුන් වීරයෝ. හිමාංශ පුතේ ඉවර නම් කියන්න.
මැඩම් ඉස්සල්ලා එක චූටක් දාන්නකෝ හා පුතේ හරිද හිමාශි පුතේ? මට පේනවා කවුද ලියන්න කියලා නම් හොඳේ. හරි හරි. පුතේ ලියන්නකෝ. චුට්ටක් එහායක දාමු. අනිත් අය ලියන්න ඉක්මනට. සුසන්තිකා ජයසිංහ මහත්මිය. තනජ ජයසූරිය මහතා. ජයසුන්දර මහතා. මුත්තාය මොඩිදර මහතා. ඩංකන් වයිට්. මඩන් මමයා ලියන්නයි. හා මායා ගුඩ්. මේක ලිව්වද හැමෝම? සෙතුම් ලිව්වද? තරුක ලියනවා තාම? ඉස්සරහට යමුද? ආ මඩම්. මම ලිව්වා නේද? දෙන්නේ කරේ ලියාගත්තත් ඇති පුතේ මේ අපේ රටට කවුද මේ කීර්තිය ගෙනල්ලා දුන්නේ ක්‍රීඩාංශේ. මේ ඔක්කොම ක්‍රීඩාංශයෙන්. හරිද? ක්‍රීඩා ශ්‍රේෂ්ඨය කියන්නේ ක්‍රීඩාව. ඊළඟට බලමු. නර්තන ගායන වාදනාංශ මොනවද? නර්තන ගායන වාදනාංශ කියන්නේ මොනවද? කියන්න බලන්න මොනවද නර්තන ගායන වාදනය කියන්නේ? නර්තන කියන්නේ මොනවද? නැටුම්. නැටුම්. ගායනා කියන්නේ සංගීතය. සංගීතය සින්දු එහෙම නේද? වාදනය කියන්නේ මොකද්ද? වාදනය. ඔයාලා මොනවත් වාදනය කරලා නැද්ද චූටි කාලේ බෑන්ඩ් එකේවත්? ගිටාර් ප්ලේ කරනවා. ගිටාර් ප්ලේ කරලා තියනවද? හා. මවුත් ඕගන් එහෙම නේද චූටි කාලේ අම්මලා අරන් දෙනව නේද? චූටිම කාලේ මවුත් ඕගන් එකක් එහෙම අරන් දෙනව නේද පිබිල්ල? ඔව් ටීචර්. අනේ වට තමයි වාදනය කරනවා කියන්නේ. ඒ තබ්ලා වාදනය කරනවා ඒ තියෙන අතේ. ෆනි භාරත මහතා දන්නවද? ෆනි භාරත මහතා කියන්නේ කවුද කියලා? නටන එක්කනේ. නටන නටන නර්තන ශිල්පිනිය පුතේ. මේ අයිනේ මේ ඉන්නේ. මේ තියෙන වෙස් ඇඳුම් කට්ටලය. උඩට නර්තනය කියලා තියෙනවා සම්ප්‍රදායේ වෙස් ඇඳුම් කට්ටලය තමයි මේ ඇඳගෙන ඉන්නේ. එයා තමයි ෆනි භාරත මහතා කියලා කියන්නේ. චන්න විජේවර්ධන මහතා. මේ මහත දැකලා තියෙනවා නේද මේ මාමා?
ටීවී එකේ දැකලා තියෙනවද? ලස්සන ලස්සන මේ මාමා ටීවී එකේ ගොඩක් ඉන්නව නේද? ආ මේ ඉන්නේ නන්දා මාලනි මහත්මිය. දැකලා තියෙනවද නන්දා මාලනි මහත්මිය? ඉන්නේ. ඒ නන්දා මාලනි මහත්මිය තමයි. මේ කවුද? මේ කවුරු වෙන්නද? මෙයා දැකලා තියෙනවද? දැකලා තියෙනවද? තරුක දැකලා තියෙනවද මෙයාව? WD අමරදේව මහතා. ඔය තාත්තලා හැමලා සින්දු අහන්නේ මේ අමරදේව මහතා. අනේ හරි. 100 කෙනෙක්ගෙන් එහෙම අහලා බලන්නකෝ. සෙත්තුන් අහලා බලන්න 100ගේ මේ අමරදේව මහතා හඳුන්වනවද කියලා. හරි පුතේ ලියමු අපි. ගායන වාදන නර්තන අංශ. දැන් අපේ රටට කීර්තියක් ගෙන දුන්න පුද්ගලයන් තමයි මේ. හොඳද? මට ලියමු ඉක්මනට. හරි එමු අපි අනිත් අයත් ලියනකම් චූටි වෙලාවක් දෙමු. ඔය පින්තූරේ එහෙම තියනවා නම් කපලා චූටියට අලව ගන්න එහා පැත්තෙන්. හොඳද? පත්තරවල එහෙම තියනවනේ මේ නැන්දලා මාමලාගෙන. කපලා චුට්ටක් අලව ගන්න එහා පැත්තෙන්.
තව චූටි වෙලාවක් තියෙන පුතේ ඉක්මන් කරමු. සිග්නල් පොඩ්ඩක් අවුල් ගියා ටීචර්ගේ මයික් එකත් පොඩ්ඩක් මේ ඇහෙන්නේ නැතුව ගියා අපි එකට දවසක් තියමු හොඳද දවසක් දෙයි ඔයාලට හෙට හරි අනිද්දා හරි දවසක දෙයි දවස් දෙකේ එකක් කරමු ටීචර්ගේ මයික් එක හරියනකොට කට්ටිය නැහැ කට්ටිය ගිහිල්ලා නේද තරුක දෙහිටියේ සෙතුම් හරි තරුක හරි හිටියා නේද ඊයේ අශ්නි හිටියද අමාය හරි කවුරුහරි දෙන්න තුන් දෙන්නෙක් හිටියා සෙතුම් හිටියා ටීචර් හරි හරි ඉක්මන් කරමු දැන් වෙන වෙලාව ඉවරයි අපේ තව එකම රක විනාඩියයි තියෙන්නේ හරි පුතේ හරි මොකද පුතේ ඕක පොඩ්ඩක් කියන්නකෝ කියලා තියෙන්නේ අශ්විනි ගුඩ් අමාය ගුඩ් ලීලි ඉවරයි නේද මේ ලියන ගමන් අහගන්නකෝ දැන් මේ මාසේ අහගන්නකෝ මේ මාසේ අවසාන දවස තියෙනවනේ මේ අවසාන දවසේ ඔයාලා මෙච්චර කල් කරපු පාඩම් හරිද ඒ පාඩම් වලින් දෙනවා ප්‍රශ්න පත්‍රයක් වාරි භාග වගේ ලියන්න ප්‍රශ්න පත්‍රයක් දෙනවා හරිද ඒ ප්‍රශ්න පත්‍රෙන් වැඩිම ලකුණු ගන්න අයට ආයතනයේ මගින් තෑගි දෙනවලු හොඳද ඒකින්ද හොඳට පාඩම් කරන්න ඕනේ දිනේ කියන්නම් කවද්ද කියලා මේ වෙනකන් කරපු සර්ගේවයි ටීචර්ගේ පටන් ගත්තේවයි දෙකම පාඩම් කරන්න ඕනේ හොඳද ආයතනයෙන් එතකොට වැඩිම ලකුණු ගත්ත අයට තෑගි දෙනවා කියලා තීරණය කළා තියරෝ හරිනේ තේරුණා නේද හයි දැන් එහෙනම් ඉවරද ඉවරයිද ඔව් ටීචර් ඔව් ටීචර් හරි එහෙනම් අපි නතර කරමුද එහෙනම් අපි නවත්තමුද ආ ටීචර් හරි එහෙනම් බුදු සරණයි ඔයාල හැමෝටම ආයුබෝවන් ආයුබෝවන් ටීචර් හරි පුතේ හරි ටීචර් ආයුබෝවන් ටීචර්